හරි. ටීවී දකින මාධ්‍යයතන විදියට අද ඉන්නේ මේ ඩොග්ගීගේ ගෙදර තමයි. මොකද ප්‍රියන්ත මහත්තයා මේ බල්ලොත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? නෑ මේක මෙහෙම සතුත් එක්ක ජීවත් වෙනකොට මේ සාමාන්‍යයෙන් සතුටු වෙන උන්ගේ මේ දැන් අත හපා කෑවට අර කන්න දුණු අත හපා ගන්න නැහැ නේද ඉතින් අර ඌ බොරුවට විකනෝනේ. ඒකේ උගේ ආදරේ හැඟීම තියෙන නමුත් අපේ සමහර මිනිස්සු ඉන්නුනේ කන්න දුණු හත එවලෙම හපා කරනුනේ වෙන දවස් නොගිහිල්ල. එහෙම සමාජ සිස්ටම් එකක් තියෙනවා. ඒක නිසා තමයි මේ සත්තු එක්ක ජීවිතේ හොඳයි කියලා වෙලාවකට හිතෙනවා මේ වෙලාවකට හිතනවා කියලා කියන්නේ එහෙම අනිත් නැතු වෙලාවුත් තියෙනවද? නැ මෙහෙමයි 100%ක් දැන් මැනික්ගල් දැන් මැනික් ගන්න මිනිස්සෙක්ගේ වට්ටියකින් මැනික්ගල් මැනික් හමුවේ නිතා කලාතුරකින්නේ. ඔව්. ඒ වගේ තමයි අද හොඳ මිනිස්සු හොයාගන්න හරි අමාරුයි මේ කාලයක් තිස්සේ ගිහිල්ලා හොයාගෙන හරි අමාරුවෙන් තමයි හොඳ මිනිස්සෙක් හොයාගන්න තියෙන්නේ. ඒ නිසා අර ගෙදර එනකොට සත්තු එක්ක ජීවත් වෙනකොට සම්මන්නේ ඒක ෂුවර්. ෂුවර්. ඔව් එහෙම කරා. ඒ කියන්නේ කඩේ බඩු ෂුවර්ද? ඔව් කඩේ බඩු ෂුවර් කියන්නේ මෙහෙමනේ. දැන් කෙසෙල් ගිරියක් ඉදනකොට වස ටිකක් දාලා දෙන්නේ. ඒ මොහරි ක්‍රමයකින් මුදල් හොයන්න තමයි කවුරුත් බලන්නේ. ඔව්. ඒ හැමදේම මුදලාලි කරන්නට ලක් වෙලා. අවසානයේ මේ මිනිස්සු මෙතෙන්ට යනකොට ඒ මිනිස්සුන්ට සල්ලි මැත්තේම ගිහිල්ලා මානසික ගුණධර්ම ඇති වෙලා අවසානයේ වෙන්නේ මේ සල්ලි දීලා වස කන සමාජයක ජීවත් වෙන්න අද වෙලා තියෙන ඉතින් ඒ වගේ රටාවක් තියෙන නිසා මම හිතන්නේ මේ වෙලා ඇත්ත සත්තු හොඳයි කියන එක සමහර අපි විවිධ ශාස්ත්‍රවල වැඩ කරලා තියෙනවා සමහර මිනිස්සු ඉඳලා තියෙනවා හදිස්සියේ භවෙක් හම්බෙන්නේ අම්මා කෙනෙකුට ගොඩාක් අයිතිවාසිකම් තියෙනවා ඒ දරුවෙකුට ඒ කුසේ පිළිසඳ ගත්තම ඒ වගේ මේවා තියෙනවා නමුත් සමහර පාලකයෝ අපි දැකලා තියෙනවා ඒ වගේ මිනිස්සුන්ට අනුකම්පාව දක්වන්නේ නැති මිනිස්සු දැකලා තියෙනවා නමුත් ඒ පාලක යම්කිසි එක එක ශාස්ත්‍රවල පාලක විවිධ අංශවල මම වැඩ කරලා තියෙනවා එතකොට ඒ පාලක ගැන පැමිණිල්ලක් කරත් ඉහලින් කිසිම පියවරක් ගන්න තිය අවස්ථාවක් දැකලා තියෙනවා ඒ නිසා ඒ වගේ වෙලාවට හිතලා තිනු සත්තු එක්ක ජීවත් වුණා නම් මීට හොඳයි කියලා ඒ වගේ අවස්ථාත් අපි උදා වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ දැන් සතුන්ගේ ජීවිතයයි මිනිසුන්ගේ එක්ක ජීවත් වෙනට වඩා හොඳයි. ඒ ජීවිතේ වඩා හොඳයිද කියලා කියන්නේ? ඔව් මෙහෙමයි මිනිස්සු කිව්වම මනුස්ස හොඳ මිනිස්සු එක්ක ජීවත් වෙන එක හොඳයි. නමුත් මිනිස් සමාජයේ භෞතික පැත්ත පෙන්නගෙන අභ්‍යන්තරේ නිකන් මහා නරක නරුම සමාජ රටාවක් නිර්මාණය කරන හදවත් තියෙන මිනිස්සු වැඩි වීමත් එක්ක ඉස්සරහට ජීවත් වෙන අමාරු තත්ත්වයක් උදා වෙයි. එතකොට දැන් ඔබතුමාගේ ගෙදර මම දැකලා තියෙනවා මේ අර පැපොල් ගහේ. ඔව් දැන් ඇත්තටම මෙහෙම අපේ ගෙදර අඹගස් පැපොල් ගස් කිහිපයක් තියෙනවා. අපේ ගෙදර ඉතින් මම ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්නේ. නමුත් ටියුෂන් කරයි කියලා ඕනම දරුවෙක් මම මේ කතා කරන්නේ ප්‍රසිද්ධියේනේ. ඒතකොට ඕනම දරුවෙක්ගෙන් ඇහුවම කියාවේ මගේ ළඟ නම් ලිස්ට් එකක් තියෙද? ඈ සල්ලි පාරේ ඉලවල ළමයිකින් අරන් තියෙද? වෙන පන්තියක මාසෙක ගාස්තු වැඩි නම් රුපියල් 100ක් හරි අඩුවෙන් අරන් අපි උපරිම කැපකිරීම කරලා දරුවන්ට උගන්වලා තිනේ. ඉතින් ඒකෙදි මම දරුවන්ට පෙන්නලා තිනේ මේ ගස්වල තියෙන පළතුරු වර්ග සත්තු කන හැටි. සමහර මිනිස්සු නම් කොහොම හරි රඹුටන් ගහත් වුණොත් ඕකට මාළු දැලක් දාලා ලේන්නු හතර පහ දෙනෙක් මරාගෙන හරි මේ ඒ රඹුටන් ටික වළඳින්න බලන්න. දැන් අපි එහෙමනේ අඹ ගහේ ගෙඩියක් තියෙනවා ගස්ලොබක ගෙඩියක කෑඳැත්ත ඇවිල්ලා කනවට වෙලා ඒ පේර ගහේ ගෙඩි ටික කනවා. ඉතින් කොච්චර සතුටද ඒ අහිංසක සත්තු ලබන සතුට ඒක අපිට ආත්ම තෘප්තියක්. ඒ කියන්නේ සතුන්ට සතුටක් දෙන්න මිනිස්සු කැමතිද ඇත්තට? මේ සතුන්ට සතුටක් දෙන්න කැමති නම් මිනිස්සු මම දැකලා තියෙනවා දැන් සතුන්ට සමහරවිට පහර දෙන විදිය ඈ ඉතින් මිනිස්සුන් අනවශ්‍ය ලෙස මේ මිනිස්සුන්ට කරදර කරන විදිය මේ වර්තමාන සමාජයේ වෙනකොට නීත්‍යානුකූල කියන්නේ නීත්‍යානුකූල කියන්නේ මෙහෙමයි හොරකම් අල්ලන්න බැරි විදිහින් හොරකම් කරන්නේ. ඉතින් ඒ විදියට වෙලා සමාජය සම්පූර්ණ ව්‍යාකූලත්වය කරා වේගින් යනවා. එතකොට මේ අපි හිතුවට මේ දැන් මේ ආණ්ඩුව හොඳ නැහැ ඊළඟ ආණ්ඩුව තව ආණ්ඩුව ආණ්ඩුපත් කර කර යනකොට හිතනෝ මේ ඉතින් මෙහෙමයි. ඒක මම හිතන්නේ මිනිස් සමාජය හරි අමාරු තැනකට වැටලා තියෙන මිනිස් සමාජයේ මිනිස්සු මුදල් මැත්තෙම දුවලා දැන් අර සමහර මිනිස්සු සත්තු හොඳයි කියන தත්තේ මාත්‍රිකාව එමින් පවතින தත්වයක් ඇති වෙලා තිනවා. ඒ කියන්නේ අපි ටීවී දකුණු මාධ්‍ය ආයතන විදියට අපි මේ ගත්තු පරේෂණ මාත්‍රිකාව හරිද? මම හිතන්නේ මේක මාත්‍රිකාව හරි. නමුත් අර හොඳ මිනිස්සු පිරිසක් තාම සමාජය ඉතුරු වෙලා ඉන්නවා. අන්න ඒ ටික රැකගන්නත් ක්‍රමවේදයක් තියෙනවා. රැකගන්නවද අනාගතේ ඒවත් විනාශ වෙනවා කියන්නේ එයාලත් මේ සමාජ රටාවේ හොඳින් යන්න හදනකොට අනිත් පැත්තෙන් පහර එල්ල වෙනකොට ඒ අයටත් නිකන් මේ මානසිකව වැටලා ඒ අයත් හිතනවා අපිටත් අර විදියට ගියොත් හොඳයි කියලා. මිනිස්සු හිතන්නේ නැහැනේ මොකද මම දැකපු දෙයක් තමයි මේ අපිට හරි කනගාටුදායක සිද්ධීන් එක එක වෙලාවට වෙනවා. දැන් අපේ ගෙදර
බල්ලෙක් ඉන්නව ඌ දරුවත් එක්ක සමහරවිට බයිසිකලේ යනකොට ඌ ඉස්සරහට ඇවිල්ලා ටයර් එක හපනවා. ඌසෙක් ඇවිල්ලා ඉන්නව කන්න දැන් කන්න දුන්නේ නැත්නම් ඌ ඇවිල්ලා අඟ කකුල් බදා ගන්නවා. ඉතින් බඩගිනි වෙලාවට. ඉතින් ඌ ප්‍රකාශ කරන ඊට පස්සේ ඉතින් ඌ එහෙම බඩගින්නට ප්‍රකාශ කරාට අපේ මිනිස්සු සමහරක් මිනිස්සු එහෙමනේ. සමහරක් මිනිස්සු කොහොම හරි කොහෙන් හරි පන්සිල් පද පහම කඩලා මොනවා හරි ක්‍රමයකින් තමයි කීයක් හරි සොයා ගන්න බලන්නේ. ඒ වගේ සත්‍ය මේවත් එක තමයි හරි ප්‍රශ්නයක් කියලා තියෙන අනාගතේ. ඔව් ඒ වගේම මම ඇහුවා පුවතක් මේ ප්‍රදේශයේ බල්ලෝ ටිකකට මොකක් හරි වස දාපු කතාවක් තිබ්බද? ඔව් නෑ මෙහෙමයි බල්ලෝ හතර පහ දෙනෙක් මැරුණා ඒක හිතා ගන්න බෑ මැරුණේ කොහොමද කියලා. මොකද ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මොකද සත්තුන් මැරිලා ගියා වස දාලාද සතෙක් සර්පෙක් ගහලාද? පස් දෙනෙක් විතරද? නෑ තුන් දෙනෙක් වගේ මැරුණා එක සැරේට. සාමාන්‍ය සතෙක් ගැහුවොත් එක සැරේට තුන් දෙනෙක් මැරෙයිද? ඕ ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඒ වගේ සිද්ධියකුත් වෙලා තිනු පහුගිය කාලේ සීමාවේ. ඉතින් ඒවා ඉතින් ඒ කරපු මිනිස්සු අරගෙන ආවි. කරපු අය. ඕ ඉතින් මේ සත්තුන්ට වඩා ඒ කියන්නේ ඔබ විශ්වාස කරන්නේ නැත්ද ඇත්තටම මේ සත්තුන්ගේ ඇතුලේ මිනිස්සු ඉන්නවයි කියලා? සත්තුන්ගේ ඇතුලේ මිනිස්සු ඉන්න නිසානේ දැන් මෙහෙමයි. අපේ ගෙදර බල්ලෙක් ඉන්නව, තව බැල්ලියෙක් ඉන්නවා. මුන් කොච්චර අර උන් සමහරලාට අර සත්තු අල්ලන නිසා සමහරලාට එළවනෝ. නමුත් කොච්චර එළෙව්වත් ගෙදරින් යන්නේ නැහැ. ඒක තමයි පුදුම වැඩි. ඒ කියන්නේ අර එළවනවා කියන්නේ ඒ කියන්නේ අර පිටින් ආපු එකෙක් ඉන්නව. නමුත් ඌ මොන විදියකින්වත් එළවන්න බෑ. මොනවා හරි මේක ආත්ම බැඳීමක් තියෙනවා. නැත්තම් අපි ළඟ ඇවිල්ලා වැටෙන්නේ නැහැනේ. මොනවා හරි ආත්ම බැඳීමක් තියෙන්න ඕන. ආත්මීය සම්බන්ධයක් තියෙනවා. මොකද්ද ඔබ විශ්වාස කරන දැන් සතුන්ට තේරෙනවද මිනිස්සු? සතුන්ට තේරෙනවා කියන්නේ මෙහෙමනේ. නැත්තම් ඒ සතා ඒ විදිහට හැසිරෙන්නේ නැහැ නේ හැමතැනම. දැන් ගෙදර ඉන්න සමමියා ගෙදර ඉන්න කෙනා මේ සතා යම් කිසි මේ හඳුනා ගැනීමට ලක් වෙනවා. නැත්තම් මෙච්චර ආදරේ දක්වන්නේ නැහැ නේද? ඒ කියන්නේ සතා හොඳට තේරෙනවා මිනිස්සු. ඔව් සතා මේ මිනිස්සු අඳුරගෙන තමයි කටයුතු කරන්නේ නේ මේ. ඉතින් නැත්තම් අර ඒ විදිහට වෙන්නේ නැහැ නේ. ඌ ක්‍රියාත්මක වීම ටික වෙන්නේ නැහැ නේ. ඔබ සාමාන්‍යයෙන් යෝජනා කරන්නේ මොකද්ද මිනිස් වර්ගයාට මේ මොහොතේ ඔබ යෝජනා කරන්නේ? අපි නම් යෝජනා කරන්නේ මෙහෙම එකක්. ඔබ එකඟද නැද්ද අපි දන්නේ නැහැ. අපිට ලැබිච්ච අත්දැකීම් සහ මේ සමාජයේ ගැවසිලා සොයාගත් දේවල් ඇතුළේ ගනිද්දී මේ සතුන් මේ කඩේ බඩු ෂුවර් කියලා තේරෙන්නේ නැද්ද? ඕ නෑ ඒක ෂුවර්. බය නැතුව අත දෙන්නේ නැහැ. ඒක අත හපන්නේ නැහැ. හපන්නේ නැහැ. දැන් ඉන්න අය ගැන ඔබට මොකද තියෙන්නේ? දැන් ඉන්න අයත් එක්ක ඉතින් එහෙම ගනුදෙනු කරන්න බෑ. බෑ. අත්දැකීමෙන් දන්නෝ. ඒක අත්දැකීමෙන් දන්නෝ. මොකද අපි 100ක් මේ යම්කිසි අපි 100% හදවත පිරිසිදුව දෙයක් කරන්න ගියාම එතනින් අපිට ඒ ප්‍රතිචාර ෂණිකව හම්බෙන්නේ අනිත් පැත්තට. ඒ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියෙනවා. රටේ. ඔව් ඒක තමයි. එතකොට දැන් මිනිස්සුන්ට මිනිස් ලීලාවෙන් සමාජය ඇතුලේ වැඩ කරන්න බැරි වෙලා තියෙන්නේ. ඔව් මේක පුදුමාකාර ප්‍රශ්නයක්. දැන් අපි හිතන කඩේකට ගියාට පස්සේ සමහර ලාට එක බඩුවක් අඩුනොත් තව බඩු තුනක් ගන්නවා නම් ඒ තුනෙන් අල්ලන අරකට එක්කම. දැන් අපි හිතනවා අනේ මේ මුදලාලි හොඳයි මේ බඩුව මේ මිල අඩුයි කියලා අපි හිතනවා. අනේ බැලින්නම් තව බඩු තුනක් ගන්නකොට ඒකෙන් අල්ලලා තුන් ගුණය. ඉතින් ඒ වගේ මේ පුදුමාකාර සමාජ රටාවක් නිර්මාණය වෙලා තියෙන එක. ඒවා නිකන් අර නොපෙනෙන හොරකම්. ඒ කියන්නේ හැබැයි මේ සේරම උඩ ඉන්න අය බලන් ඉන්නේ. නැත්තම් මේ වගේ ලෙඩ රෝග සුනාමි මේවා එන්නේ නිකන් නෙවෙයිනේ. මේ අපි හිතන් ඉන්න දැන් මේ ලෙඩ රෝග ආවම ඒකට මොනවා හරි ක්‍රමයක් කරලා බේරුණාම හරි. නමුත් මේ හුඟක් මිනිස්සුන්ට මේ කරන ක්‍රියාවලින් ඔවුන්ගේ මානසික නිදහස නැති වෙලා තිනවා. දැන් ඔප්පු කරානේ සල්ලිවල වටිනාකමක් නැtei කියන එක නේ. සල්ලි වල වටිනාකමක් නැති එකට සමාජය ඔප්පු කරා. මිනිස්සු සල්ලි හොයන දීව්වා. හුඟක් දුරට තමන් ආත්මාර්ථකාමී. ඒ කියන්නේ මෙහෙමයි. මම දැකලා තියෙනවා අර සමින්වහන්සේ නම පහුගිය දවසේ බණකදී කිව්වා තමන්ගේ යහපත පිණිස පමණක් ක්‍රියා කරන පුද්ගලයා මරණයට පත්වන ඊට කරන්නේ සමාජයට මහත් සේවාවක් කියලා. ඒ වගේ අනාගතයේ ආත්මාර්ථකාමී සමාජ රටාව තුළ අනාගත પરම්පරාව කොතනට යන්නේ? ඒකනේ ප්‍රශ්නේ. අපේ දරුවෝ කොතනට යන්නේ? අපි උගන්වනෝ ඈ දැන් අපි ගත්තොත් හුඟාදුරට දැන් අපි ඉස්සර ගුරුවරයා කියන එකලට පුදුම ගෞරවයක් තිබුණා. අපේ ගුරුන්ට අපි පුදුමාකාර ගෞරවයක් ආදරයක් තිබුණා. දැන් අද එනකොට කොහෙන් හරි එන ගුරුවරයා ටියුෂන් එක බලාගෙන ඉන්න කියන්නේ. දැන් සමහර වෙලාවට තමන්ගේ ළඟ ඉන්න දරුවට අනිවාර්යෙන් තමන්ගේ ටියුෂන් එකට එන්න කියන. එහෙම තත්ත්වයටපත් වෙලා අපි
tuition ratawa ini nisa api itu mewah dekka metterama kana gadu api kemati yonela api tuition panti nawattan api kemati mukoda samanya kemet podum menra mename pon seiyum marundu kila demeleng kino etiye kine hitarat terang hadana behetay itin sahati katti ganandino boru like keka dewal dila me samajima rawattala mudalli payema sandaha sielu upakram pawichchikana samajaya thamai thiyene e nisa apita hitena welawal ananta pramanay samahara minissu dekkama e minissunta wediya sattu athi kiyala mokada samasta minissunta agaurawa karanna bae mokada rattaram minissu ina me polu thi e wage minissunta eka monawa hari hitare idimak unoth eka maha paapaya e nisa ara oba kiyana widiyata anagathayeda da vartamaane den e paarata gihilla iwarai vartamaanith ekka e paara sakas unoth ඉතින් වැඩක් නැහැ ඉස්සරහට සකස් වුණා සකස් වුණොත් කියලා කියන්නේ ඔබ කියන්නේ සකස් වෙලා නැtei කියලා නෑ එහෙම නැtei කියලාම කියන්නේ මේ සකස් වෙමින් ගියොත් ඉදිරියට රෝගයක් එනවා ආයි ශනිකව මැරෙන්න මොකද මමත් කොරෝනා රෝගේ හැදිලා මාසයක් හිටියේ මිනිස්සේ ඒකට මම දන්නෝ ඒකේ තත්ති ඉතින් ඒක ටිකක් අමාරුයි හැබැයි මට අන්තිම කාලේ හැදුනේ ඔන්න මෙන්න තියලා නමුත් මේ අර ඒකේ තියෙනවා සෙම ඔය අර මේ කිව්වට ඊට හාගේ අමාරුවක් තියෙනවා ඒ කියන්නේ තනි වෙනවා මැරෙනවා කියන හැඟීම එනවා හැබැයි ඒ හැඟීම් වෙලාවට මේ අපිට නම් හිතුණානේ අපි සමස්ත සමාජයට වරදක් කළා නෑනේ මාධ්‍ය ශිෂ්ටි වැඩ කළා තිනු විවිධ ශිෂ්ටි වැඩ කළා තිනු ඒවයි අර ඔබ කියන සත්තුන්ට වැඩි නරක මිනිස්සු අහු වෙලා තිනු ඉතින් ඒවත් එක අපි එතකොට ඔබ බැලුවාම ඇත්තටම ඔබට ඉන්නේ හරි අතලොස්සක් ඇඟේ අතේ තියෙන ඇඟිලි ප්‍රමාණයටවත් ඔබට හදවතින් ඉන්න මිනිස්සු නෑ නේද? ඔව් එහෙම එකක්. එතකොට ඔබතුමා කියනවා එක පැත්තක නෑ නෑ මිනිස් වර්ගයාට මෙහෙම කරන්න හොඳ නෑ වර්තමානයේ එහෙම එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් ඔබේ ඔබට ඔබම ප්‍රශ්න කරලා බැලුවහම සමාජයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද? නෑ ඒක ඇත්ත කතාව මෙහෙමයි. මේක අද ඔප්පු වෙමින් පැතිලා අනාගතේ ඔප්පු වේවි. ඒ කියන්නේ එතකොට මිනිස්සුන්ගේ කල් පැනලා එහෙම වෙයි කියලා හිතනවා. ඔව්. මාධ්‍ය විද්‍යාවෙන් අපිට තේරෙනවා අනාගතේ මොකද්ද වෙන්නේ කියලා. සමාජයේ යම් යම් වෙනස්කම් මිනිස්කුන්ගේ අධර්මිෂ්ඨ කාරණාවන් හොඳින් උකහාගත්තු විදිහට ගණිතය ඇත්තටම මිනිස් වර්ගයාගේ ශිෂ්ටත්වය සහ පැවැත්මේ අර්බුදයක් තියෙනවා පැහැදිලිවම. මෙතන බෝධිමාන මහත්තයා භෞතික සම්පත් පැත්තේ මිනිස්සු ප්‍රදර්ශන පින්කම් කරමින් ප්‍රදර්ශනය වෙමින් තමන්ගේ ප්‍රදර්ශනය පෙන්වමින් ජීවත් වෙනවා තමන්ගේ අභ්‍යන්තරේ මොන වුණත් කමනේ ප්‍රදර්ශනෙත් එක්ක තමයි යන්න හදන්නේ. ඒක තමයි ප්‍රධාන විනාශයේත් එක පැත්තකින් මුල. හරි හරි හරි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.